සියල්ල මුදල් මත තීරණය වන සමාජයක සිය නමසුරු දෑත් නවක ගීත රචක රචිකාවන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කලිලි දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල ලෝකවාසී සියලු කිතුනු බැතිමතුන් ඉමහත් පැතියෙන් සමරන අසිරිමත් නත්තල උදා වෙලා නතාලි මේ ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනේ අරුත උපතයි. එනම් දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත් බවගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙම් පුර දුගී ගවහලක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල් ලෙස කිතුනුවන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වෙලා තියෙනවා. සුරලවත් මනුලවත් යා කළ සාමයේ කුමාරයාණන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍යයක් වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම, පරිත්‍යාගය, නිහතමානී බව මෙන්ම ආගමික සහජීවනය පිළිබඳ අපූර්වතම පණිවිඩයක්ද අන්තර්ගතයි. එවැනි පින්බර වාසනාවන්ත දවසක අපි සූදානම් මනුසත්කම පිළිබඳ බොහොම ඉහළින් කතා කරන්නට හැකි වාසනාවන්ත දවසක කලාලෝට පිවිසෙන්නට බලාගෙන සිටින බොහෝ කලාකරුවන්ට අත්වලක් වුණු ඒ අපූර්වතම මිනිසත් ගුණ පිරිපුන් සොඳුරු මිනිසා මේ අත්වල සමගින් සිය හඬ වේදිකාවට කැඳවන්නට සියල්ල මුදල් මත තීරණය වන සමාජයක සිය නමසුරු දෑත් නවක ගීත රචක රචිකාවන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කලිලි දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල ඔහු සෙනෙහසේ දෑත් දිගු කරමින් කලාලෝට පිවිසෙන්නට පෙරුම් පුරන බලානින්න බොහෝ පිරිසකට අත්ලක් වූවා. මේ පින්බර නත්තල සමරණදා අපි සූදානම් අත්තල 13 වෙනි වැඩසටහනත් සමග ඒ අපූරු සොඳුරු මිනිසා පිළිගන්නට ඔහු එනතුරු ඔබ මගවලා සිටියා. මේ සහෘද හේතවතා ඔබ ආදරය කරන ලිංගතු මිතුරා නලින් ජයවර්ධනයන් ඔබතුමන්ව ආයුබෝවන් කියලා සෙනෙහසින් පිළිගන්නවා අත්තල 13 වෙනි වැඩසටහන සමග. සියල්ල මුදල් මත තීරණය වන සමාජයක සිය නමසුරු දෑත් නවක ගීත රචක රචිකාවන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කලිලි දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල ආයුබෝවන් නිරංජි, මේ නිවාඩු කාලේ හිතනවා ඔබලා ඔක්කොම නිවාඩු පහසුව කල්ගත කරන්න දැන් ලැස්ති වෙනවා ඇති කියලා. සන්තෝසයි මේ නත්තල් සමයේ මට නැවත වතාවක් මගේ ගීත කීපයක් ප්‍රචාරය කිරීමට ඉඩ කටයුතු සලසා දීම ගැන. ඉතින් මේ වැඩසටහනේ මම හිතුවා මම ගායනා කළ කිතුනු බැති ගී කීපයක් ඉදිරිපත් කරන්නම් කියලා. පළවෙනි ගීතය හැටියට මම තෝරාගත්තේ ලෝක ප්‍රසිද්ධ ආවේ මරියා කියන ගීතේ කවර් වර්ෂන් එකක්. මේ ගීතය මං හිතන්නේ 1500 දිනක් විතර නැවත නැවතත් ගයා ඇති ගීතයක්. මේ පද රචනය ඇත්තටම මේ ලතින් භාෂාවෙන් ලියවුණු වර්ෂන් එකක් තමයි මම අද කියන්නේ. මේ පදමාලාව මට සකස් කරලා දෙන්න මට උදව් වුණා ක්‍රිසන්ති ද ෆොන්සේකා මෙනවිය. ක්‍රිසන්ති භාෂා පහයක්ම හදාරලා
චතුරව වටහා ගැනීමට හා ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් හැකියාව ඇති අයෙක්. ඇය මට මේ ගීතය ලියා දුන්නා. මොකද මේ වචන උච්චාරණයේ හැම අපිට හුරු නැහෙනේ. ඉතින් මට එයට උදව් කරා. ඇය සංගීතය මට, සංගීත පටය මට සදා දුන්නේ ආනන්ද වෛද්‍යසේකර මහත්තයා. ඒ එක්කම මෙහි යුග ගායනයට මට ඉඩ ලැබුණා ඉතාම බාල වයසේ. මං හිතන්නේ මේ දරුවා මේ සිංදුව කියනකොට අවුරුදු 16ක් විතර ඇති. ගම්පහ හොලිකොස් විද්‍යාලයේ ඉගෙනගත්ත ළමයේ පල්ලියේ බැති ගීත එහෙම හොඳට ගයලා හැකියාවක් තිබුණා ඇයට. ඇගේ නම අමන්දා පෙරේරා. ඉතින් අපි පළවෙනි ගීතය හැටියට අහලා බලමු ආවේ මරියා කියන මේ ගීතය. සිහට 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 සිහට
සිය නමසුරු දෑත් නවක ගීත රචක රචිකාවයන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කල්ලි දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල ලෝකවාසී සියලු කිතුනු බැතිමතුන් ඉමහත් පැතියෙන් සමරන අසිරිමත් නත්තල උදා වෙලා නතාලි මේ ලතින් වචනයෙන් විකාශනය වී ඇති නත්තල යන වචනේ අරුත උපතයි එනම් දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිසත් බවගෙන මරියතුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහෙම් පුර දුගී ගවහලක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල් ලෙස කිතුනුවන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වෙලා තියෙනවා. සුරලවත් මනුලවත් යා කළ සාමයේ කුමාරයාණන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහිකරන විශ්ව මංගල්‍යයක් වන නත්තල තුළ ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම, පරිත්‍යාගය, නිහතමානී බව මෙන්ම ආගමික සහජීවනය පිළිබඳ අපූර්වතම පණිවිඩයක්ද අන්තර්ගතයි. එවැනි පින්බර වාසනාවන්ත දවසක අපි සූදානම් මනුසත්කම පිළිබඳ බොහොම ඉහලින් කතා කරන්නට හැකි වාසනාවන්ත දවසක කලාලෝට පිවිසෙන්නට බලාගෙන සිටින බොහෝ කලාකරුවන්ට අත්වලක් වුණු ඒ අපූර්වතම මිනිසත් ගුණ පිරිපුන් සොඳුරු මිනිසා මේ අත්වල සමගින් සිය හඬ වේදිකාවට කැඳවන්නට සියල්ල මුදල් මත තීරණය වන සමාජයක සිය නමසුරු දෑත් නවක ගීත රචක රචිකාවයන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කලින් දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල ඔහු සෙනෙහසේ දෑත් දිගු කරමින් කලාලෝට පිවිසෙන්නට පෙරුම් පුරන බලානින්න බොහෝ පිරිසකට අත්ලක් වූවා මේ පින්බර නත්තල සමරණදා අපි සූදානම් අත්තල 13 වෙනි වැඩසටහනත් සමග ඒ අපූරු සොඳුරු මිනිසා පිළිගන්නට ඔහු එනතුරු ඔබ මගවලා සිටියා මේ සහෘද හේතවතා ඔබ ආදරය කරන ලිංගතු මිතුරා නලින් ජයවර්ධනයන් ඔබතුමන්ව ආයුබෝවන් කියලා සෙනෙහසින් පිළිගන්නවා අත්තල 13 වෙනි වැඩසටහන සමග සියල්ල මුදල් මත තීරණය වන සමාජයක සිය නමසුරු දෑත් නවක ගීත රචක රචිකාවයන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කලින් දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල ආයුබෝවන් නිරංජි මේ නිවාඩු කාලේ හිතනවා ඔබලා ඔක්කොම නිවාඩු පහසුව කල්ගත කරන්න දැන් ලකලා ඇස්ති වෙනවා ඇති කියලා සන්තෝසයි මේ නත්තල් සමයේ මට නැවත වතාවක් මගේ ගීත කීපයක් ප්‍රචාරය කිරීමට ඉඩ කටයුතු සලසා දීම ගැන ඉතින් මේ වැඩසටහනේ මම හිතුවා මම ගායනා කළ කිතුණු බැති ගී කීපයක් ඉදිරිපත් කරන්නම් කියලා පළවෙනි ගීතය හැටියට මම තෝරාගත්තේ ලෝක ප්‍රසිද්ධ ආවේ මරියා කියන ගීතේ කවර් වර්ෂන් එකක්. මේ ගීතය මං හිතන්නේ 1500 දිනක් විතර නැවත නැවතත් ගයා ඇති ගීතයක්. මේ පද රචනය ඇත්තටම මේ ලතින් භාෂාවෙන් ලියවුණු වර්ෂන් එකක් තමයි මම අද කියන්නේ. මේ පදමාලාව මට සකස් කරලා දෙන්න මට උදව් වුණා ක්‍රිසන්ති ද ෆොන්සේකා මෙනවිය. ක්‍රිසන්ති භාෂා පහයක්ම හදාරලා චතුරව වටහා ගැනීමට හා ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් හැකියාව ඇති අයෙක්. ඇය මට මේ ගීතය
ලියා දුන්නා. මොකද මේ වචන උච්චාරණයේ හැම අපිට හුරු නැහෙනේ. ඉතින් මට එයට උදව් කරා. එය සංගීතයේ මට සංගීත පටය මට සදා දුන්නේ ආනන්ද වෛද්‍යසේකර මහත්තයා. ඒ එක්කම මෙහි යුග ගායනයට මට ඉඩ ලැබුණා ඉතාම බාල වයසේ. මං හිතන්නේ මේ දරුවා මේ සිංදුව කියනකොට අවුරුදු 16ක් විතර ඇති. ගම්පහ හොලිකොස් විද්‍යාලයේ ඉගෙනගත්ත ළමේ. පල්ලියේ බැති ගීත එහෙම හොඳට ගයලා හැකියාවක් තිබුණා එයට. ඇගේ නම අමන්දා පෙරේරා. ඉතින් අපි පළවෙනි ගීතය හැටියට අහලා බලමු ආවේ මරියා කියන මේ ගීතය. සීතලාතරින් සාමේ සීනුවඩ ඇසෙන සීල පවුලින් මිදෙන අසිරිමත් නත්තලක් වේවා. ස
මුදල් මත තීරණය වන සමාජයක සිය නමසුරු දැත් නවක ගීත රචක රචිකාවන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කලිලි දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල දෙවෙනි ගීතය හැටියට මම තෝරාගත්තා මෙයත් පල්ලියේ හා එයවට යන යුවතියක් ගැන තමයි පද රචනය කරන ලද ගීතයක්. මෙම පද රචනය කරේ ආචාර්ය විකුම්ප්‍රියපේර මහත්තයා. ආචාර්ය විකුම්ප්‍රියපේර මහත්තයාගේ තැටියකට තමයි මම මේ ගීතය ගායනා කළේ. තනුව මෙහි සදා තිබුණේ බද්දරජී මහින්ද ජයතිලක සංගීත පටිය මට සකසා දුන්නා සංගීත වික්‍රමසිංහ මල්ලි. ඉරුදින පල්ලියේ හා එයවට යන යුවතියක් ගැන තමයි මෙම ගීතය රචනා වී තිබුණේ. හොඳයි, අපි එහෙනම් ඒ ගීතයත් අහලා බලමු. ඉරුදින සැරසී සරුන්ගලයසේ දෙව් පුද දැකුමට යන කොමලි. ඉරුදින සැරසී සරුන්ගලයසේ දෙව් පුද දැකුමට යන කොමලි. Hallelujah, Hallelujah, සේනා ඔබ පුද ගැන්මට පෙලිසදීලා එනු සිකුරු. දෙව් බඹු සේනා ඔබ පුද ගැන්මට පෙලිසදීලා එනු සිකුරු. ඉරුදින සැරසී සරුන්ගලයසේ දෙව් පුද දැකුමට යන කොමලි. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. මුවගින් පිටවී අමමි බින්දු වෙන අයුරු. වැතිගී සින්දු මුවගින් පිටවී අමමි බින්දු වෙන අයුරු. ඉරුදින සැරසී සරුන්ගලයසේ දෙව් පුද දැකුමට යන කොමලි. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. හාලෙලූයා
උඳ අපසීතල අතරින් සාමයේ සීනුහඬ ඇසෙන සියලු පවුලින් මිදෙන අසිරිමත් නත්තලක් වේවා. සියල්ල මුදල් මත තීරණය වන සමාජයක සිය නමසුරු දෑත් නවක ගීත රචක රචිකාවයන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කලෙලි දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල. තෙවිනි ගීතය මම අද ඉදිරිපත් කරන්නේ නිමල් මෙන්ඩිස් මහත්මයා අතින් රචනා වෙච්ච ගීතයක්. මෙම ගීතය ඔහු රචනා කරේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාව ගායලා තියෙනවා මෙම ගීතය ගායක ගායිකාවන් කීප දෙනෙක්ම. සිංහල පරිවර්තනය මට සකසා දුන්නේ ආචාර්ය විකුම්ප්‍රිය පෙරරා මහත්තයාමයි. සංගීත පටය සකසා තිබුණේ නිමල් මෙන්ඩිස් මහත්තයායි ඔහුගේ පුත් පෝල් මරි මෙන්ඩිස් මහත්තයා එකතු වෙලා. මෙය ඇත්තටම නත්තලම නතල් උත්සවය වෙනුවෙන්ම හැදුණු ගීතයක්. මුලින්ම මෙය ප්‍රචාරය වුණේ එංගලන්තයේ ගුවන්විදුලි ආයතන වලින්. තෙවැනි ගීතය හැටියට මා ඉදිරිපත් කරන්නේ එම ගීතයයි අද. සීත සිසිල් රෑ දෙව් මවුන් නිමල වූ රෑ ඉන්ද කියලා ජෝසප් දුරින් දුරට ඇසුවා ඉඳුනු අටුව උතුරා දිලිසි උතුම් තරුව පෑවා වැරලි වතක අතුරා සිටියේ යකිතු ලගරුවා දිනයේ දකින්නු කුමක් විසිවේ නත්තල් ගසේ දිලෙනා එලිහා නැගෙන හඬ දුසිනුවේ තබා ආවද උතුට ඔතලා තිලිනේ ගස මුලේ ඊසු අනිවම ගවලනි නත්තල් සියයි එන්නේ සීත සිසිල් රෑ දෙව් මවුන් නිමල වූ ඉම්ද කියලා ජෝසප් දුරින් දුරට ඇසුවා ඉඳුනු අටුව උතුරා දිලිසි උතුම් තරුව පෑවා වැරලි වදක අතුරා සිටියේ යකිතු ලගරුවා ඇයි මිතුරේ ජේ
යේසු තනිවයි ගවලෙනේ. සිසිල් රෑ දෙව් මවුන් නිමල වූ රෑ ඔයේ ඉන්ද කියලා ජෝසප් දුරින් දුරට ඇසුවා. බිඳුනු අටුව උතුරා දිලිසි උතුම් තරුව පෑවා. වැරලි වත්තක අතුරා සිටියේ යකිතු ලගරුවා. සීත සිසිල් රෑ දෙව් මවුන් නිමල වූ රෑ ඔයේ ඉන්ද කියලා ජෝසප් දුරින් දුරට ඇසුවා. උඳ අප සීතල අතරින් සාමයේ සීනුවඩ ඇසෙන සීල පවුලින් මිදෙන අසිරිමත් නත්තලක් වේවා. සියල්ල මුදල් මත තීරණය වෙන සමාජයක සිය නමසුරු දැත් නවක ගීත රචක රචිකාවයන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කණිලි දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල. හතරවෙනි අවසාන ගීතය හැටියට මම තෝරගත්තා ආවේ මරියා කියන ලතින් ගීතේම සිංහල පරිවර්තනය. මෙම ගීතය සිංහලට පරිවර්තනය කරලා දුන්නේ ආචාර්ය විකුම්ප්‍රිය පෙරරා මහත්තයා. ඒ වගේම සහය ගායනී අමන්දා පෙරරා දැරියමයි සංගීත සැකසුම පෙර පරිදි ආනන්ද වෛද්‍යසේකරගෙන් සියහන. Oh,
සීතල අතරින් සාමයේ සීනුවඩ ඇසෙන සීනු පවුලින් මිදෙන අසිරිමත් නත්තලක් වේවා. සියල්ල මුදල් මත තීරණය වෙන සමාජයක සිය නමසුරු දැත් නවක ගීත රචක රචිකාවයන් වෙත දයාවෙන් දෙකු කර ඔවුනගේ නිර්මාණ සිය හැකියාවෙන් කලින් දක්වන නිහතමානී සොඳුරු කලාකරුවෙකුගේ ආදරණීය හමුව අත්වැල ගීතා සාසිටි ඔබ සැමට ස්තුතිවන්ත වෙන අතර සියහඬ ශ්‍රාවකයන්ටයි අධ්‍යක්ෂක මණ්ඩලටයි මගේ රසික රසිකාවියන් සියලු දෙනාටයි නිරංජිටයි ඉතාම සුබ නත්තලක් හා සුබ අලුත් අවුරුද්දක් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. මම නලින් ජයවර්ධන. උඳුහප් සීතල අතරින් සාමයේ සීනුවඬ ඇසෙන සීනු පවුලින් මිදෙන අසිරිමත් නත්තලක් වේවා. අත්තල 13 වැටසටහනත් සමග අපි ඔබ ඔසවාගෙන ආවා. මෛතනී කාර්ය බහුල කාලවකවානුවකුණත් ඔබතුමා සියහලින් කෙරුණු බොහොම ආදරණීය නිහතමානී ආරාධනයට කිසිම අවස්ථාවක නැබෑ නොකිය සහභාගී වුණා. ඒ ආරාධනාව බොහොම සෙනෙහසින් පිළිගත්තා. ඉතින් ඔබතුමන්ගේ පෞද්ගලික ජීවිතයේ සියලු කටයුතු එවැගේම තමයි කලාලොවට ඔබතුමන්ගෙන් බලාපොරොත්තු ඔබතුමන් දෙන්නට බලාපොරොත්තු වෙන තිලින සියල්ලක්ම ලබා දෙන්නට ඔබට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිව සමන් දුන්නු අපිට ආදරය කරන අපේ අඩුපාඩු කියා දෙන ආදරණීය ශ්‍රාවක ඔබවත් සෙනෙහසින් අපි මතක් කරන අතර අද දවසේ අපිත් එක්ක එක්වීම සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් මෙවැනිම ආදරණීය වැඩසටහනකින් අපි හමු වෙන බලාපොරොත්තු ඇතුවයි අදට සමුගන්නේ. ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. මම නිරංජලියනගේ සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ.